අපේ රටේ බදු ආදායම වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. දළදේශීය නිෂ්පාදන සාපේක්ෂව 100%ක තරම් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ළඟ රුපියලුත් නැහැ, අපි ළඟ ඩොලරුත් නැහැ, අපිට වැටුප් ගෙවන්නත් අමාරුයි. ඉතින් අපි මේක වළක්වා ගන්න නම් අපේ බදු ප්‍රමාණය අඩු ගන්න දළදේශීය නිෂ්පාදන සාපේක්ෂව 15%ක්වත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි එතනදී විශේෂයෙන්ම අපේ ඍජු බදු ප්‍රමාණය වැඩි කරගත්ත යුතු සංගතියක් හැටියට අපි ඉන්නේ 120% ඍජු බදු, වක්‍ර බදු 80%. ඉතින් මේවත් එක්ක අපි අද ලොකු අවශ්‍යතාවයක ඉන්නවා. මේකේ ලොකුම වගකීම් පැවරෙන ආයතනයක් එක තමයි අද අපි මේ සාකච්ඡා කරන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. අපි අලුත් බදු ප්‍රතිව්‍යුහ බදු 50 ඔක්කොම ප්‍රතිසංස්කරණය කරලා ලොකු වෙනසකට එන්න යනවා ලබන මාසෙ ඉඳන්. ඉතින් අපි එතෙන්දි විශේෂයෙන්ම මේ රටේ සාමාන්‍ය ජනතාවට බදු ගැන කතා කරන්න ඉස්සරලා අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ විවිධාකාර වූ තියෙන නීති පද්ධතිය. ඔවුනේ තියෙන නීති පද්ධතිය තුළ හැකිලුණු ආර්ථිකයක දැවැන්ත ව්‍යායාමයක් කළා තමයි අපිට මේ ඉලක්කගත මුදල සුවාදීලා තින්නේ. අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රථමයෙන්ම. ඉතින් අපි එයින් එහාට යනකොට අපිට තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ ජනතාවගේ බොහොම ආන්දෝලනයට කතාබහට ලක්ුණු බදු නොගෙවීම පිළිබඳව අපි හොයා බලලා ජනතා මනස නිරවුල් කරලා ඒ ගෙවීම අවශ්‍ය පරිදි අය කරගෙන තමයි අපි ජනතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රට වෙනුවෙන් අපිත් බදු ගෙවන්නෙක් වෙමු කියලා.